අයිබෝවන් SLTUK YouTube channel එකට අද දවසේ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයගලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆින්ලන්ඩ් යන්න බලාපොරොත්තු වෙනවා නම් ජොබ් ඔෆර් එකක් එහෙම හොයාගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකට ගැළපෙන ආයතන මොනවද කියලා වීඩියෝ එකක් අරගෙන එන්න තමයි. ඉතින් මෙතනදී රජයේ විසින් දැනුවත් කරලා තියෙන සර්ටිෆයිඩ් එම්ප්ලොයර්ස්ලා ලිස්ට් එක ඔයගලන්ට අද දවසේ මම ලබා දෙනවා. මෙතනදී ලිස්ට් එකේ ආයතන 30ක් වගේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒවැ වෙබ්සයිට් වල ලින්ක් දාලා තියෙනවා. ඉතින් ඔයගලන්ට ආයතනයේ වෙබ්සයිට් එක ගිහිල්ලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් සාමාන්‍ය ජොබ් පෝර්ටල් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මේ ජොබ් පෝර්ටල් එකකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ ආයතනයේ නම සඳහන් වෙලා තියෙනවා. ඒගොල්ලෝ ජොබ් එකක් පල කරලා තියෙනවා. මෙහෙම බලලා ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් අපි බලමු අද දවසේ මොනවද මේ තියෙන ආයතන කියලා. ඒ සඳහා මගේ www.sltuk.com කියන වෙබ් අඩවියේ ආටිකල් එකක් දාලා තියෙනවා. මේ ආටිකල් එකට ගිහිල්ලා බලමු කොහොමද මේවා තියෙන්නේ කියලා. මේවට අවශ්‍ය කරන සියලුම ලින්ක්ස් මම වීඩියෝ එකේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් කොහෙද ලින්ක් එක තියෙන්නේ කියලා හැම වෙලෙම මැසේජ් එකක් දාලා එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාලා අහන්න එපා. ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. ඔයාලට අවශ්‍ය කරන හැම දෙයක්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ලින්ක් එක ඇතුළුව අනිත් අවශ්‍ය කරන හැම දෙයක්ම සදාන් කරලා තියෙනවා. ඉතින් එහෙනම් අපි ඉක්මනින්ම බලමු කොහොමද තියෙන්නේ කියලා. ඊට කලින් මතක් කරනවා ඉතින් SLTUK channel එක subscribe කරලා නැතිනම් subscribe කරන්න පල්ලෙහා තියෙන සුදු බර බටන් එක click කරලා ඒ වගේම තමයි bell icon එකත් click කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ඉක්මනින්ම බලමු වෙලාව ගන්නේ නැතුව. ඔයගලන්ට පේනවා මම ඇවිල්ලා තියෙන්නේ SLTUK මගේ වෙබ්සයිට් එකට. ඉතින් ඒකට ආවට පස්සේ මෙහෙම පල්ලෙහාට එද්දී latest article වල ඔයගලන් බලා ගන්න පුළුවන් certified employers list in finland කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක අපි click කරලා බලමු මුලින්ම. ඉතින් ඒක open කරගත්තට පස්සේ ඔයගලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ පොඩි විස්තරයක් මම සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා employer list එක යටතේ total 30 results කියලා. ඉතින් මේකේ 30යි ආයතන තියෙන්නේ. ඉතින් මේ වගුවක් තියෙනවා. මේ වගුව ඔයගොල්ලෝ බැලුවොත් එහෙම ඵලයෙන්ම තියෙනවා employers on the table ascending by the column. ඉතින් මෙතනදී ඔයගලන්ට මේ ආයතන ටික තමයි මේකේ දාලා තියෙන්නේ. මේ ඔක්කොම ලින්ක්ස් දාලා තියෙනවා මම ආයතනයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ගන්න පුළුවන්. මේක එකම එක ආයතනයක විතරයි වෙබ්සයිට් එක ඒගොල්ලෝගේ බල කරලා නැත්තේ. ඉතින් අනිත් ඒවා ඔක්කොම දාලා තියෙනවා. ඒ වගේම තමයි business ID එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙයාලට මේක issue කරපු date එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. expire වෙන්නේ කවද්ද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැම එකම ඔයාලට පේනවා 2025 තමයි මෙයාලගේ මේ තියෙන certify එක expire වෙන්නේ. ඉතින් එතකන් ඔයගලන්ට මේ ආයතන එක ගනුදෙනු කරන්න පුළුවන්. ඉතින් ඒවා ඉදිරියේදී ඒගොල්ලෝ renew වෙන්න පුළුවන්. සමහර ආයතන අයින් වෙන්න පුළුවන්. ඉතින් ඒවා ඒගොල්ලන්ගේ certify කරනකොට බලන criteria අනුව වෙනස් වෙන්න පුළුවන්. දැනට මේ ආයතන තමයි තියෙන්නේ. මේකේ ගොඩක් ආයතන ඔයගලන්ට බලා ගන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා මේකෙදි හොඳ IT වගේ jobs තියෙනවා. සමහර ඒවා තියෙනවා මේකේ කෘෂිකාර්මිකයෙක් කියයි. කියන්නේ මේ harvesting වගේ දේවල්, fruit picking වගේ දේවල්, ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් එක එක category වල තියෙනවා. ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න ඔයාලට ගැලපෙන දේවල් තියෙනවද කියලා. විශේෂයෙන් බැලුවොත් එහෙම Supercell ආයතනයේ තියෙනවා, Huawei ආයතනයේ තියෙනවා. ඉතින් මේ වගේ ආයතන ගණනාවක් එක්කම ඔයගලන්ට ගනුදෙනු කරන්න පුළුවන්. ඉතින් ගොඩාක් ආයතන තියෙනවා. විශේෂයෙන් agriculture දේවල් ගොඩාක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. farm worker වෙන්න පුළුවන්. මේකේදී seasonal worker මේ ගොඩාක් ඒවා තියෙනවා. ඒක නිසා තමයි කියන්නේ ඔයගොල්ලෝ මේ ලිස්ට් එක බලන්න. ලිස්ට් එක බලලා ඔයගොල්ලෝ ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම ඔයගොල්ලන්ට මේ වෙබ්සයිට් එකට ගියාම ඒගොල්ලන්ගේ කැරියර් page වල බලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් දැන් Indeed වෙන්න පුළුවන්, LinkedIn වෙන්න පුළුවන්. මේ වගේ online portal තියෙනවා jobs පල කරලා තියෙන. ඉතින් මේවට යන්න, මේවට ගිහිල්ලා බලන්න, ඒ search කරලා බලන්න Finland jobs තියෙනවද කියලා. එතකොට මේ ආයතන වල නම එතන සඳහන් වෙලා තියෙනවද කියලා බලන්න. මොකද මේ ආයතන වලින් විදේශීය ශ්‍රමිකයන්ට අවස්ථාව ලබා දෙන්න හැකියාව දීලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ ලිස්ට් එක ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ. ඉතින් වෙනත් රටක ඉඳලා apply කරන කෙනෙකුට අවශ්‍ය වෙන ලිස්ට් එක තමයි මේ අද දවසේ ඔයගලන්ට දීලා තියෙන්නේ. එතකොට ඔයගලන්ට පුළුවන් මේ ආයතන හරහා ඉතාමත් ඉක්මනින් තමන්ගේ වීසා වැඩ කටයුතු සහ ඔයාලගේ work permit වල වැඩ කටයුතු ඉක්මනින් කරගන්න. ඉතින් ඔයාලගේ qualification එහෙම ගැලපෙනවා නම් අවශ්‍ය දේවල් ඔයගලන්ට තියෙනවා නම් මේ ආයතන හරහා වැඩේ කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් try කරලා බලන්න කියලා මතක් කරනවා. ඉතින් අදට මෙන්න මේ තොරතුරු තමයි ඔයගලට දෙන්න අවශ්‍ය වුණේ. ඉතින් මොකද ගොඩක් දෙනෙක් මේ දවස්වල විවිධ රටවල් වලට apply කරනවා. ඉතින් අර ප්‍රධාන රටවල් ඇරුණාම ගොඩක් අය අහන දෙයක් තමයි මේ විවිධ තියෙන අනිත් යුරෝපා රටවල් වලට apply කරන විදිය ගැන. ඉතින් ඒක නිසා තමයි විඩෙන් විඩ එක එක දේවල් ඔයගලන්ට අරගෙන එන්නේ. ගැලපෙන ඒවා ඔයගොල්ලෝ තෝරගන්න ඕනේ. ඉතින් ඔන්න ඩෙන්මාර්ක් ගැන අපි කතා කරා. ඒ වගේම මොන දැද්ද ෆින්ලන්ඩ් ගැන කතා කරනවා. ඉතින් මිට කල්ලොත් මම ෆින්ලන්ඩ් ගැන කතා කරලා තියෙනවා. ජර්මනි, මේ වගේ අපි රටවල් කීපයක්ම දැන් මෙනකොට කතා කරලා තියෙනවා. අපි බලමු ඉදිරියේදී ඔයාලට තවත් මේ වගේ තොරතුරු ලැබෙන විදියට තොරතුරු එකතු කරගන්න පුළුවන් විදියට අරගෙන එන්න. ඉතින් ගොඩාක් channel වල මේ වගේ දේවල් කතා කරලා තියෙනවා. ඉතින් ඔයගලන්ට ඒවත් බලන්න පුළුවන්. අවශ්‍ය තොරතුරු ඒවයි ගිනුත් ඔයගලන්ට එකතු කරගන්න පුළුවන් එකම තැනකින්ම නැතුව. ඉතින් බලන්න අනිත් ඒවා ගිනුත් මොනවද දාලා තියෙන කියලා ඔයාලගේ විදේශීය සිහිනය සැබෑවක් කරගන්න. එහෙනම් අදට වීඩියෝ එක අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. වීඩියෝ එකේ තියෙන මේ කන්ටෙන්ට් එක ඔයාලට ඇත්තටම හොඳයි කියලා හිතනවා නම්, තව කෙනෙකුට වැදගත් වේ, නැත්නම් ඔයාට වැදගත් වේ කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම ෂෙයා කරන්න, ලයික් කරන්න අමතක කරන්න එපා. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න කියන පරිදි මතක් කරන ගමන් අදට සමු ගන්නවා. තවත් දවසක මේ වගේ තොරතුරුකින් අපි හමු වෙමු. එතකන් ඔයගලන්ට සුබ දවසක්.